අදත් අපේ අලුත්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොලු සියලුම දෙනාව අපේ අලුත්ම වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක විදියට අපි බලාපොරොත්තු වෙන්නේ LKS 2 කියන ප්‍රමිතියේ අවසාන කොටස සාකච්ඡා කරන්න. ඉතින් මේ LKS 2 කියන ප්‍රමිතිය අපි කලින් වීඩියෝස් දෙකක් ඔස්සේ සාකච්ඡා කරා. ඉතින් මේ වීඩියෝස් වලදී අපි තොගයක් කියලා කියන්නේ මොකද්ද කියලා LKS වලින් නිර්වචනය කරලා දිනවා. අන්ගේ නිර්වචනය ගැන කතා කරා. ඒ වගේම තොගයක පිරිවැය ගණනය කරන ආකාරය ගැන කතා කරා. ඒ වගේම පිරිවැය සූත්‍ර, ඒ කියන්නේ ව්‍යාපාරයක අවසාන තොගය සමන්විත වන්නේ කුමන තොගවලින්ද කියන එක තමයි පිරිවැය සූත්‍රයෙන් සරලවම සාකච්ඡා කරන්නේ. එතකොට පිරිවැය සූත්‍ර විදිහට තියෙනවා විශේෂිත හඳුනා ගැනීම ක්‍රමය සහ අනිකුත් වෙළඳ තොග හඳුනා ගැනීම ක්‍රම කියලා ක්‍රම දෙකක්. ඒකෙන් අනිකුත් වෙළඳ තොග හඳුනා ගැනීම ක්‍රම යටතේ අපි FIFO ක්‍රමය සහ වැක් ක්‍රමය කියන කොටස් දෙක සාකච්ඡා කරා කලින් වීඩියෝ දෙක ඔස්සේ. ඉතින් අද මේ වීඩියෝ ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඊටමත් වැදගත් කොටසක් සාකච්ඡා කරන්න. ඒක තමයි නිරන්තරයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලදී පරීක්ෂා කර බලන ශුද්ධ උපලබ්ධ යගය, තොගයක ශුද්ධ උපලබ්ධ යගය කියන කොටස සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ඔස්සේ කතා කරගෙන යනකොට තොගයක ශුද්ධ උපලබ්ධ යගය තීරණය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති අයිතම ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය කියලා. ආන්ගේ ක්‍රම දෙක ගැන කතා කරනවා. ඒ වගේම තොගය වියදමක් වෙන අවස්ථාවන් මොනවාද, තොගය වත්කමක් වෙන අවස්ථාවන් මොනවාද සහ අවසාන වශයෙන් තොග සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු කරුණු මොනවාද කියලා මේ වීඩියෝ කෝස් එක අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් අපේ තොගය සම්බන්ධ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් දෙක අනිවාර්යෙන් බලන්න. මූලික අවබෝධය නැතුව මෙතනට විතරක් ඇවිල්ලා එකෙන් ඔයගලන්ට පළදායි නැහැ කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝස් දෙක බලන්න. ඒ වගේම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ආයෝජන තීරණ ඇගැයීම සහ පොදු කාර්ය පිරිවැය විභාජන පත්‍රිකාව කියන පාඩම් මේ වගේම වීඩියෝස් ඔස්සේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ පාඩමත් ඔයගලන්ට අවශ්‍යයි කියලා හිතෙනවා නම් අපේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා වුණේ නැහැ. අපි දැන් යමු අපේ අද පාඩම LKS 2 ගෙන් තොගයේ ශුද්ධ උපලබ්ධ යගය කියන එක කතා කරමු. right මේ තොගයේ ශුද්ධ උපලබ්ධ යගය කියන එක ගැන කතා කරනකොට LKS 2 ප්‍රමිතියෙන් මේ ශුද්ධ උපලබ්ධ යගය කියන ශුද්ධ උපලබ්ධ යගය කියන වචනයට ලස්සන නිර්වචනයක් දීලා තියෙනවා. ඒ නිර්වචනය කතා කරන කලින් අපි පොඩි අවබෝධයක් ගමු මොකද්ද මේ ශුද්ධ උපලබ්ධ යගය කියන්නේ කියලා. උපලබ්ධ කියන වචනේ තේරුම තමයි මොකක් හරි ආදායමක් අපිට ලැබෙනවා කියන්නේ. මොකක් හරි ආදායමක් අපිට ලැබෙනවා කියලා තමයි උපලබ්ධ කියන වචනයෙන් සරලවම මේ අදහස් කරන්නේ. ඉතින් ශුද්ධ උපලබ්ධ යගය, තොගයක ශුද්ධ උපලබ්ධ යගය කියලා කියන්නේ තොගයක් විකිණීමෙන් ලබා ගන්න පුළුවන් ශුද්ධ වටිනාකම. ඒක තමයි තොගයක ශුද්ධ උපලබ්ධ යගය කියලා සරලවම කියන්නේ. මේ හරිම වචනය නෙමෙයි, සරලවම අදහස. රයිට්. එතකොට ශුද්ධ උපලබ්ධ යගය ගැන මේ LKS 2 කින් කියලා දිනවා ලස්සන නිර්වචනයක්. ඒ නිර්වචනයෙන් කියනවා තොගයක ශුද්ධ උපලබ්ධ යගය කියලා කියන්නේ කිසියම් භාණ්ඩ තොගයක් සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී කිසියම් වෙළඳ භාණ්ඩ තොගයක් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලදී අලවි කර ගැනීමට හැකි වටිනාකමේ කිසියම් වෙළඳ භාණ්ඩ තොගයක් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී අලවි කර ගැනීමට හැකි වටිනාකමින් එම භාණ්ඩ තොගය විකිණීමේ තත්ත්වයටපත් කිරීම සඳහා දරනු ලැබූ පිරිවැය සහ අනෙකුත් විකුණුම් වියදම්. එම භාණ්ඩය විකිණීමේ තත්ත්වයටපත් කිරීම සඳහා දැරීමට අපේක්ෂිත වියදම් සහ අනෙකුත් අපේක්ෂිත විකුණුම් වියදම් අඩු කිරීමෙන් පස්සේ ලැබෙන ශුද්ධ වටිනාකමට තමයි තොගයේ ශුද්ධ උපලබ්ධ යගය කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඔහොම කිව්වම තේරෙන්නේ නැතුව ඇති. ඒ නිර්වචනය තමයි මම ওই කිව්වේ. ওই නිර්වචනය ඔයගලංගෙන් අහන්න පුළුවන් නිසා ඒ නිර්වචනය කටපාඩමේ තියාගන්න එක ටිකක් වැදගත් වෙනවා. ඒක නිසා ඔයගලන්ට වීඩියෝ එකේ පේනවා ඇති මම මේ නිර්වචනය දාලා තියෙනවා. ඉතින් මේ නිර්වචනය පාඩම් කරගන්න. ඒ වගේම තමයි මේ ශුද්ධ උපලබ්ධයගේ සරලවම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය ඔස්සේ. ඔයගලන්ට පේනවා මේ සූත්‍රයේ දීලා තිනවා ශුද්ධ උපලබ්ධයගේ හොයන විදිය. එතකොට මේ දිනා අස්තමේන්දුගත විකුණුම් මිල. අස්තමේන්දුගත විකුණුම් මිල කියලා කියන්නේ අපි ළඟ දැන් මේ තියෙන තොගය
අනාගතයේදී අපිට විකුණන්න පුළුවන් වටිනාකම තමයි ඇස්තමේන්තුගත විකුණුම් මිල කියලා කියන්නේ. එතකොට මේ විකුණුම් මිලට ඇස්තමේන්තුගත විකුණුම් මිලට නෙමෙයි සුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ. සුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ මෙන්න මේ ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් මේ ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් මේ විකුණුම් තත්වයට පත් කරන මේ තොගය හිතන්නකෝ මෙතන ඇස්තමේන්තුගත විකුණුම් මිල විදියට අපි මේ තොගය 1000කට විකුණනවා කියලා. මේ තොගය අපි 1000කට විකුණනවා. එහෙනම් 1000කට මේ තොගය විකුණන්න අපි මොකක් හරි වියදමක් දරනවා නම්, ඒ කියන්නේ මේ තොගය සම්බන්ධයෙන් තව මොකක් හරි නිම කිරීමේ වියදමක් දරනවා නම් ආන්ගේ වියදම අපි හිතමු මේ වියදම රුපියල් 100යි කියලා. ඒ කියන්නේ තොගය මේ තත්ත්වයට මේ මේ මිලට විකුණන්න නම් අනාගතයේදී අපිට සිද්ධ වෙනවා ඒ තොගයේ මොකක් හරි පුංචි වෙනස්කම් කිරීමක් කරන්න, පුංචි වෙනස් කිරීමක් කරන්න. ආහෙනම් ඒ වෙනස් කිරීම සඳහා රුපියල් 100ක වියදමක් යනවා. එන එක අපේ වියදම. ඒ වගේම තමයි ඇස්තමේන්තුගත විකුණුම් වියදම්. ඒ කියන්නේ මේ 1000ට විකුණන්න අපේක්ෂිත තොගය අපි කවුරු හරි තැරව කරුවෙක් මාර්ගයෙන්. උගල දන්නවා බ්‍රෝකර්ලා කියලා ඉන්නේ. ආ ඒගොල්ලෝ මාර්ගයෙන් අපි මේක විකුණනවා. ආ ඒ මාර්ගයෙන් විකුණනකොට ඒ තැරව කරුවන්ට යම්කිසි ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඉතින් අපි හිතමු ඒක 150යි කියලා. එහෙනම් මේ තැරව කරුවන්ට ගෙවන මුදල සහ විකිණීමේ තත්ත්වයට පත් කිරීම සඳහා දරුණු ලැබූ නිම කිරීමේ වියදම කියන දෙක එකතුව මෙන්න මේ ඇස්තමේන්තුගත විකුණුම් බිලෙන් අඩු කරාට පස්සේ නගය තමයි තොගයේ සුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ. එහෙනම් ඔයගලන්ට දැන් පහසුවෙන් අඳුර ගන්න පුළුවන් විකුණුම් වටිනාකම් විදිහට අපිට 1000ක් ලැබෙනවා. නමුත් ඒ 1000 උපයා ගන්න නම් අපිට 150ක විකුණුම් වියදමකුයි තවත් රුපියල් 100ක නිම කිරීමේ වියදමකුයි දරන්න වෙනවා. එහෙනම් 1000ක ආදායමක් උපයා ගන්න 250ක වියදමක් දරන්න වෙනවා. එහෙනම් සුද්ධ වශයෙන් අපිට මේක විකුණලා අතට ලැබෙන්නේ රුපියල් 750ක වටිනාකමක්. එහෙනම් මෙන්න මේ 750 තමයි තොගයේ සුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ සුද්ධ උපලබ්ධිය අගය කියන එක. එහෙනම් දැන් මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට මේ සුද්ධ උපලබ්ධිය අගය ගිනුම් තියනකොට තොගයේ ගිනුම් තියනකොට මේ LKS 2 ප්‍රමිතයෙන් කියලා තියෙනවා තවත් පුංචි කොන්දේසියක්. LKS 2 ප්‍රමිතයෙන් කියලා තියෙනවා මෙන්න මෙහෙම කොන්දේසියක්. ඒක තමයි දැන් හිතන්නකො තොගයේ පිරිවැය මේ 750ට විකුණන තොගයේ පිරිවැය 1200යි කියලා. පිරිවැය 1200යි. ඔයගොල්ලෝ දන්නවා ඒකේ සුද්ධ උපලබ්ධිය අගය දැන් ආවා අපිට 750යි කියලා. එහෙනම් මේකෙන් කියන්නේ අපි මිලදී ගත්තේ මේ තොගය රුපියල් 1200කට. අපි මේ තොගය මිලදී ගත්තේ රුපියල් 1200කට. හැබැයි මේක අපි මිලදී ගත්තට පස්සේ මේක අපි යම් කිසි දවසක විකුණද්දී විකුණලා අතට හම්බෙන්නේ 750යි. එහෙනම් අපිට මෙතන පාඩුවක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. අපි 1200කට නම් ඒක අපි විකුණන්නේ 750ට. එහෙනම් අපිට 450ක් පාඩුයි. එතකොට මේකට නමක් කියනවා. ඉතින් අපිට ඒ නම් කියන්නේ ඒ අදාළ නම් මොනවද කියලා හඳුනා ගන්න කලින් අපි දැනගන්න ඕනි LKS 2 ප්‍රමිතයෙන් කියනවා තොග සම්බන්ධ ගිනුම් තැබීමකදී තොගයේ සුද්ධ උපලබ්ධි අගය සහ තොගයේ සුද්ධ උපලබ්ධි අගය සහ පිරිවැය කියන දෙකෙන් අඩු අගය තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කමක් විදිහට හඳුනගන්නේ ඕනි කියලා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මේ අවසාන තොගය කියන්නේ එහෙම නැත්නම් ඉතිරි තොගය කියන්නේ අපේ ව්‍යාපාරයේ වත්කමක්. එතකොට මේ වත්කම විදිහට අපි හඳුනගන්න ඕනි. ඒ කියන්නේ වත්කම විදිහට අපි ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලියන්න ඕනි තොගයේ පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය අගය කියන දෙකෙන් අඩු අගය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් වල දක්වන්න ඕනි. එහෙනම් ඒක තමයි මේල් කේස් දෙකෙන් තොග ගිනුම් තැබීම සම්බන්ධයෙන් කියලා තියෙන කොන්දේසිය. නම් නැවත වතාවක් කියන්නම් අහගන්න. තොග ගිනුම් තැබීම සම්බන්ධයෙන් LKS 2 කියලා දෙන කොන්දේසිය තමයි එහෙම නැත්නම් ඒකේ නීතිය තමයි ව්‍යාපාරයේ වත්කමක් වශයෙන් හඳුනාගත යුතු තොග වටිනාකම වන්නේ. ව්‍යාපාරයක වත්කමක් වශයෙන් හඳුනාගත යුතු තොග වටිනාකම වන්නේ එම තොගයේ පිරිවැය සහ
එමතෝගේ ශුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් අඩුවගේ නම් දැන් පැහැදිලි ඇති අපි මේ ශුද්ධ උපලබ්ධියගේ දැන් මේ මේ උදාහරණයට අනුව නම් මේකේ පිරිවැය 1200යි මේකේ ශුද්ධ උපලබ්ධියගේ 750යි එහෙනම් ඔයගලන්ට පැහැදිලි වෙනවා අපි වත්කම විදියට ගිහිල්ලා මූල දත්ත ප්‍රකාශයේ ජංගම වත්කම ඇතුළ ලියන්න ඕනේ මෙන්න මේ 750ක වටිනාකම එහෙනම් අපේ වත්කම තමයි 750යි තෝගේ 750යි එතකොට මේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයනකොට ආදායම් ප්‍රකාශයේ විකුණපු බඩුවල පිරිවැය හොයනකොට අපි එතනින් අවසාන තොගේ අඩු කරනවා. අහනම් ආදායම් ප්‍රකාශයේ හැම්බෙලෙම පෙන්වන්න ඕනේ අපේ වියදම. එහෙනම් ආදායම් ප්‍රකාශයේ අඩු වුණත් ආදායම් ප්‍රකාශයේ ඇතුලේ පිරිවැය අඩු වුණත් වැඩි වුණත් පෙන්වන්නේ පිරිවැයම තමයි. පිරිවැයට එනගේ විතරයි ආදායම් ප්‍රකාශයේ ඇතුලේ පෙන්වන්නේ. හැබැයි අර මූල තත්ත්ව ප්‍රකාශය ඇතුලේ පෙන්වන්නේ අඩු එක. ඒ අඩු වගේ එක් අවස්ථාවකදී පිරිවැය වෙන්නත් පුළුවන්, තවත් අවස්ථාවකදී ශුද්ධ උපලබ්ධියගේ වෙන්නත් පුළුවන්. එතකොට මේක පෙන්නනවා ආදායම් ප්‍රකාශය ඇතුලේ. එතකොට දැන් ඕගලන්ට පැහැදිලි ඇති මේ ආදායම් ප්‍රකාශය ඇතුලේ පෙන්වන්නේ අපි තොගේ ගත්ත වටිනාකම 1200යි. අපිට මේක විකුණන්න පුළුවන් ඉන්නේ 750කට. එහෙනම් අපිට පාඩුවක් තියෙනවා දැන් 450ක. අපි මේ පාඩුවට කියනවා තොග කපා හැරීම කියලා. තොග කැපීම කියලා දාන්න. තොග කපා හැරීම කියලා කියනවා. එතකොට මේ තොග කපා හැරීම ව්‍යාපාරයේ වෙනත් වියදම් වල පෙන්වන්න ඕනි. ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල පෙන්වන්න ඕනි. එහෙනම් ඔයගලන්ට පැහැදිලි ඇති දැන් ශුද්ධ උපලබ්ධියගේ සහ පිරිවැය දෙකෙන් අඩු එක තමයි අදාළ වත්කම් විදියට අපි පෙන්වන්න ඕනි. අඩුවගේ තමයි අපි මූල තත්ත්ව ප්‍රකාශයේ වත්කම් විදියට පෙන්වන්න ඕනි. ඉතින් එහෙනම් මම පුංචි දෙයක් පෙන්වන්න ඕන නිසා මේ ටික මතක ගන්නවා. ඊට පස්සේ අපි බලමු මේ මම පෙන්වන්නේ විශේෂිත දේ. හරි මම කිව්වා විශේෂිත අවස්ථාවන් දෙකක් පෙන්වන්න යන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. එක අවස්ථාව කියලා මෙහෙම එකක් පෙන්වනවා. දෙක අවස්ථාව කියලා මම මේක පෙන්වනවා. ඒතර ඔයගලන්ට පේනවා එක අවස්ථාව ගැන තමයි අපි මුලින්ම කතා කරන්නේ. එක අවස්ථාවේදී, කියන්නේ පළවෙනි අවස්ථාවේදී තොගයේ පිරිවැය 1000යි. තොගයේ ශුද්ධ උපලබ්ධියගේ 800යි. එහෙනම් මෙන්න මේ පළවෙනි අවස්ථාව ගැන කතා කරනකොට පළවෙනි අවස්ථාව ගැන කතා කරනකොට අපිට එල්කේස් දෙකෙන් කිව්වා අපි තොගයේ, කියන්නේ වත්කමක් වශයෙන් තොගය හඳුනාගත යුත්තේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් වඩා අඩු වගේ. එහෙනම් ඔයාලට පේනවා මේකේ වත්කම විදියට මේ මේකේ පිරිවැය විදියට තියෙනවා 1000ක්, ශුද්ධ උපලබ්ධියගේ විදියට තියෙනවා 800ක්. එහෙනම් ඉල්කේස් දෙකෙන් කියන්නේ වඩා අඩු වගේ වත්කම විදියට හඳුනාගන්න කියලා. එහෙනම් ශුද්ධ උපලබ්ධියගේ තමයි වඩා අඩු වගේ. මේක තමයි අපි ජංගම වත්කම් විදියට පෙන්වන්න ඕනේ මූල තත්ත්ව ප්‍රකාශයේ. එතකොට මම කිව්වා අඩු උනත් වැඩි උනත් පිරිවැය කියන වටිනාකම ආදායම් ප්‍රකාශයේ පෙන්වනවා කියලා. එහෙනම් මෙන්න මේ පිරිවැයට අදාළ වටිනාකම ශුද්ධ උපලබ්ධියගේට වඩා වැඩි උනත් එකයි, ශුද්ධ උපලබ්ධියගේට වඩා අඩු උනත් එකයි. ඒක තමයි ආදායම් ප්‍රකාශයේ පෙන්වන්නේ අර විකුණුම් පිරිවැය වෙන්න තැන. ආදායම් ප්‍රකාශයේ පෙන්වන්නේ. එතකොට LKS දෙකෙන් තව විශේෂ දෙයක් කියනවා. තොගයේ පිරිවැයට වඩා තොගයේ ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් තොගයේ පිරිවැයට වඩා තොගයේ ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් තොගය කපා හරින්න ඕනි. ඒ කියන්නේ අපි අපිට මේක වියදම් වුණා 1000ක්. මේක ගන්න අපිට වියදම් වුණා 1000ක්. නමුත් මේක අලෙවි කරලා අපිට ගන්න පුළුවන් එන්නේ 800යි. එහෙනම් අපිට 200ක් පාඩුයි. ආන් ඒ 200 තොග කපා හැරීම විදියට පෙන්වන්න කියලා මේ LKS දෙකෙන් කියනවා. ඒ 200 තොග කපා හැරීම වල පෙන්වන්න කියලා කියනවා. එහෙනම් තොග කපා හැරීම එනවා 200ක්. පිරිවැය ශුද්ධ උපලබ්ධියගේ අඩු කරලා. එතකොට මේ තොග කපා හැරීම කියලා කියන්නේ අපේ වියදමක්. මේක අපි ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල තමයි මේක පෙන්වන්නේ. ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වල තමයි අපි මේ තොග කපා හැරීම පෙන්වන්නේ. එහෙනම් ඕගලන්ට පැහැදිලි දැන් පළවෙනි අවස්ථාව යටතේ පිරිවැයයි ශුද්ධ උපලබ්ධියගේයි දීලා තියෙනවා. ඒකේ පිරිවැය ශුද්ධ උපලබ්ධියගේට වඩා වැඩි. එහෙනම් අපි ජංගම වත්කම් විදියට ඒ දෙකෙන් අඩු වගේ සටහන් කරනවා. පිරිවැය විදියට හැම වෙලේම පිරිවැයේ වටිනාකම ආදායම් ප්‍රකාශයේ පෙන්වනවා. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නිසා ඒ අඩු වගේ ඒ දෙකේ වෙනස තොග කපා හැරීම කියලා පෙන්වනවා වෙනත් වියදම් වල. එහෙනම් ඒක තමයි පළවෙනි අවස්ථාව. එහෙනම් දැන් අපි යමු දෙවෙනි අවස්ථාවට.
දෙවෙනි අවස්ථාවේදී ඔයගලන්ට පේනවා තොගයේ පිරිවැය 1000යි. නමුත් මේක අනාගතයේදී අලෙවි කරලා ගන්න පුළුවන් ශුද්ධ වටිනාකම 1300යි. එහෙනම් ඔයගලන්ට පේනවා අපි මිලදී ගත්ත ගානට වඩා වැඩි අපිට අලෙවි කර ගන්න පුළුවන් ගාන. එතකොට LKS දෙකෙන් කිව්වේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධියගේ යන දෙකෙන් අඩුවගය ජංගමවත්කම් විදිහට හඳුනගන්න කියලා. එහෙනම් ඔයගලන්ට පේනවා බැලුව බැලමටම පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ කියන වටිනාකම් දෙකෙන් අඩුවගය මෙන්න මෙන්න මේ රුපියල් 1000. එහෙනම් අපේ ජංගම වත්කම් විදිහට හඳුනාගන්නේ මෙන්න මේ වටිනාකම. ජංගම වත්කම් විදිහට හඳුනාගන්නේ මෙන්න මේ වටිනාකම. ඒ වගේම තමයි මම කිව්වා පිරිවැය කියන වටිනාකම ශුද්ධ උපලබ්ධියකට වඩා වැඩි උනත් පිරිවැය කියන වටිනාකම ශුද්ධ උපලබ්ධියකට වඩා අඩු උනත් ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය වෙන තැන දාන්න ඕනේ මෙන්න මේ පිරිවැය කියලා. එහෙනම් වෙනසක් නැහැ. මේ පිරිවැයම තමයි ආදායම් ප්‍රකාශය ඇතුළේත් පෙන්වන්න ඕනේ. ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය වෙන තැන පෙන්වන්න ඕනේ මේ පිරිවැයම තමයි. හැබැයි මේ අවස්ථාවේදී පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ වැඩි නිසා වඩා අඩුවගේ ලෙස පිරිවැයම පෙන්නනවා ජංගම වත්කම් වල. එහෙනම් මෙතනදී ඕගලන්ට පේනවා තොගය කපා හැරීමක් නැහැ. එහෙනම් මෙතන කිසිවක් දාන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී තොග කපා හැරීම කියලා වියදමක් විදියට දාන්නෙත් නැහැ. ආදායමක් විදියට පෙන්වන්න ඕනෙත් නැහැ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේකේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වෙච්ච නිසා ඒ අඩුවගේ අපි වියදමක් විදියට දැම්මා. එහෙනම් දැන් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයිනේ. එහෙනම් මේක ආදායමක් කියලා. එහෙම පෙන්වන්නේ නැහැ. මෙතන ආදායමක් විදියට මේක පෙන්වන්න ඕනේ නැහැ. එහෙනම් අපි මෙන්න මේ වගේ අවස්ථා දෙකක් තිබ්බොත් ශුද්ධ උපලබ්ධියගේ විදියට වඩා අඩු වගේ තමයි හඳුනාගන්නේ. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි නම් ඔන්න තොග කපා හැරීමක් තියෙනවා. මේ අවස්ථාවේදීත් වඩා අඩු වගේ හඳුනාගත්තා. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නැහැ. ඒක නිසා මුකුත් කරේ නැහැ. එහෙනම් පැහැදිලි ඇද දැන් සම්පූර්ණයෙන්ම මෙන්න මේ අවස්ථාවන් දෙක. එහෙනම් දැන් ශුද්ධ උපලබ්ධියකට අදාළ මේ ගැළපීම ඉවරයි. මේක තමයි මේ අපේ මූල්‍ය ප්‍රකාශන වල අපි හෙළිදරව් කරන්න ඕනේ. ඉතින් එතකොට තව පුංචි දෙයක් කියන්න දෙනවා. මේ පළවෙනි අවස්ථාව ගිණුම් ගත කරොත් මේක අපි දාන්නේ අපේ අවසාන තොගේ විදියට අග තොගේ විදියට හර වෙනවා රුපියල් 800ක් වෙනත් වියදම් හර වෙනවා රුපියල් 200ක් වෙළඳ ගිණුම ඒ කියන්නේ විකුණු පිරිවැය වෙන තැන වෙළඳ ගිණුම දැර වෙනවා රුපියල් 1000ක් මේ පිරිවැය වටිනාකම. ඒ වගේම තමයි මෙන්න මේ දෙවැනි අවස්ථාව ගිණුම් ගත කරොත් අවසාන තොගේ විදියට හර වෙන්නේ 1000යි හර වෙන්නේ 1000යි වෙළඳ ගිණුමට බැර වෙන්නේ 1000යි. එහෙනම් පැහැදිලි ජර්නල් සටහන් දෙක. මෙතන අගතෝගේ හර 1000යි. අගතෝගේ හර 1000යි. වෙළඳ ගිණුම බැර 1000යි. මෙතන අගතෝගේ හර 800යි. තොග කපා හැරීම 200යි. වෙළඳ ගිණුම බැර 1000යි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති ශුද්ධ උපලබ්ධියගේ දැන් ගිණුම් කියන්නේ කොහොමද කියලා. එහෙනම් අපි දැන් කතා කරමු ශුද්ධ උපලබ්ධියගේ කොහොමද තීරණය කරගන්නේ. ව්‍යාපාරයක තොගයක ශුද්ධ උපලබ්ධියගේ තීරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක මෙතන ලියන්න කලින් ඔයගොල්ලෝ දැක්ක මේ හැරීමන් ලියලා තිබ්බා. තොගයක ශුද්ධ උපලබ්ධියගේ තීරණය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒක එකක් තමයි අයිතම ක්‍රමය, අනිත් එක තමයි කාණ්ඩ ක්‍රමය. එහෙනම් අපි අයිතම ක්‍රමය කියන්නේ මොකද්ද, කාණ්ඩ ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දැන් කතා කරමු. 3. රයිට්. අපි දැන් සූදානම් වෙන්නේ තොගයේ ශුද්ධ උපලබ්ධියගේ තීරණය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒක එකක් තමයි අයිතම් ක්‍රමය, අනිත් එක තමයි කාණ්ඩ ක්‍රමය. ඉතින් මේ අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය කියන ක්‍රම දෙකම මම මේ උදාහරණය මගින් පැහැදිලි කරනවා. එතකොට ඔයගලන්ට දැන් වීඩියෝ එකේ පෙනෙයි කිසියම් ව්‍යාපාරයකට අදාළ තොග සම්බන්ධ තොරතුරු කිහිපයක් දීලා තියෙනවා. ඒ ටික තමයි මම මේ බෝඩ් එකේ තියාගෙන තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බැලුවාම අපි කිව්වා එක ක්‍රමයක් තමයි අයිතම් ක්‍රමය. අයිතම ක්‍රමය මුලින්ම ඒක ගැන කතා කරමු. අනිත් එක තමයි කාණ්ඩ ක්‍රමය. ඒක ඊළඟට කතා කරමු. අයිතම් ක්‍රමය කියලා කියන්නේ ඕගලන්ට පේනවා භාණ්ඩ කාණ්ඩ දිනවා මෙතන තුනක්. P කාණ්ඩයේ භාණ්ඩ දිනවා මෙතන. මෙහෙම බැලුවොත් එහෙම මේ සෙට් එක P කාණ්ඩයේ භාණ්ඩ. මේ සෙට් එක PQ කාණ්ඩයේ භාණ්ඩ ටික තමයි මේ තියෙන්නේ.
මෙතන PQR කාණ්ඩයේ බාණ්ඩ. එහෙනම් මේ ව්‍යාපාරයේ ඇතුලේ P PQ සහ PQR වශයෙන් බාණ්ඩ කාණ්ඩ තුනක් තියෙනවා. ඒ වගේම මේ කාණ්ඩ තුන යටතේ කාණ්ඩ තුන යටතේ බාණ්ඩ වර්ග 9ක් තියෙනවා. මේකෙන් 3යි මේකේ 3යි මේකේ 3යි. එහෙනම් බාණ්ඩ වර්ග 9ක් තියෙනවා. එතකොට අයිතම් ක්‍රමය තමයි මම මුලින්ම කතා කරන්න කියලා. අයිතම් ක්‍රමයේදී කතා කරන්නේ මේ කාණ්ඩ ඇතුලේ තියෙනවා බාණ්ඩ වර්ග නම් කාණ්ඩ තුන ඇතුලේ බාණ්ඩ වර්ග නම් තියෙනවා 9ක්. එහෙනම් අයිතම් ක්‍රමයේදී කරන්නේ මේ එකින් එක එකින් එක අයිතම් වලට ගිහිල්ලා 9 සැරයකට ශුද්ධ උපලබ්ධයගේ සහ පිරිවැය දෙකෙන් අඩුවගේ තෝරගන්නවා. ඒක තමයි අයිතම් ක්‍රමය කියලා කියන්නේ. ආයි කියන්නම් මේකේ ඔයගලන්ට පේනවා බාණ්ඩ අයිතම 9ක් තියෙනවා. ඒතර අයිතම් ක්‍රමයේදී මේ අයිතම 9ට 9 වතාවකට යනවා. මේ දෙක පළවෙනි P1 එකේ මොකද්ද අඩුවගේ? ශුද්ධ උපලබ්ධයගේ පිරිවැය ද අඩුවගේ. ආ ඒක තෝරගත්තා. P2 එකට ගිහිල්ලා අඩුවගේ තෝරගත්තා. P3 එකට ගිහිල්ලා අඩුවගේ තෝරගත්තා. P4 එකට මේ PQ4 එකට ගිහිල්ලා අඩුවගේ තෝරගත්තා. ඔය විදිහට PQR 9 දක්වා ගිහිල්ලා නම වතාවකට ශුද්ධ උපලබ්ධය හා අගය හා පිරිවැය කියන දෙකෙන් අඩු වගේ තෝරගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන ඒකක සංඛ්‍යාවක් තියෙනවා ඒකකික පිරිවැය සහ ඒකකික ශුද්ධ උපලබ්ධයගේ දීලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම ඒකක 20ටම අදාළ පිරිවැය තියෙනවා 200ක්. මෙතන 120යි. ඒ කියන්නේ මේ තීරුවේ වැඩි කරනවා. මෙතන 500යි. ඊට පස්සේ මෙතන 250යි 420යි මෙතන 300යි. ඊට පස්සේ මෙතන 960යි මෙතන 770යි මෙතන 110 වටක් 1020යි. එහෙනම් ඔන්න ඔය විදිහට මේ අදාළ බාණ්ඩ ටිකේ මුළු පිරිවැයන් ටික හටගන්නවා. එහෙනම් දැන් අපි යනවා මුළු ශුද්ධ උපලබ්ධයගෙන් ටික කීයද කියලා හොයාගන්න. එතකොට පේනවා මේකේ බාණ්ඩ P1 එකෙන් ඒකක 20ක් තියෙනවා. ඒකකයක ශුද්ධ උපලබ්ධයගේ 12යි. එහෙනම් 20 12ක් කියන ගන්නේ 240යි ශුද්ධ උපලබ්ධයගේ. ඒ විදිහට මේ තීරුවයි වැඩි කරගෙන යන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අගයන් ටිකක් යනවා. මෙන්න මේ විදිහට අගයනවා. 720යි මෙතන එනවා 880යි මෙතන එනවා 136ක් කියන්නේ 780ක් විදිහට ඔන්න ආවා. දැන් අපි එනම් හොයාගත්තා මේ ඒකක සියල්ලටම අදාළ මුළු පිරිවැයන් ටිකයි ඒකක සියල්ලටම අදාළ මුළු ශුද්ධ උපලබ්ධයගෙන් ටිකයි. එහෙනම් දැන් අපි අයිතම් ක්‍රමයට ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරන්න යන්නේ. එතකොට මම කිව්වා අයිතම් ක්‍රමයේදී කරන්නේ මේ එකින් එක අයිතම් එකෙන් අයිතම් එකට ගිහිල්ලා මෙතන බාණ්ඩ වර්ග 9ක් තියෙන නිසා 9 වතාවකට ගිහිල්ලා මෙතන බාණ්ඩ වර්ග 5ක් තිබ්බා නම් 5 වතාවකට ගිහිල්ලා මේ දෙකෙන් වඩා අඩු වගේ තෝරගන්න එක අයිතම් ක්‍රමෙදිත් කරන්නේ. එහෙනම් ඔයගලන්ට පේනවා මේ දෙකෙන් බලද්දී පළවෙනි P1 කියන අයිටම් එකේ වඩා අඩු වගේ 200. මේකේ වඩා අඩු වගේ 110යි. මේකේ 450. දැන් මේ ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරගන්නේ. අපිට කිව්වා ශුද්ධ උපලබ්ධයගේ විදියට වඩා අඩු වගේ ගන්න කියලා ප්‍රමිතයෙන් කිව්වා. ඉතින් ඒක තමයි මේ දෙකෙන් ගියා වඩා අඩු වගේ ගත්තා. මේ දෙකේ වඩා අඩු වගේ ගත්තා. කොහොමෝ මේ හැම එකෙම ගිහිල්ලා වඩා අඩු වගේ ගන්න ඕනේ. එතකොට අපිට පේනවා මෙන්න මේ ටික තමයි වඩා අඩු වගේන් ටික වෙන්නේ. එහෙනම් අයිතම් ක්‍රමයට අනුව අපි දැන් හොයාගන්නවා මුළු ශුද්ධ උපලබ්ධයගේ. අයිතම් ක්‍රමයට අනුව එක එක අයිටම් එකට ගිහිල්ලා අපි හොයාගත්තා වඩා අඩු වගේ. දැන් අයිටම් 9ෙම ශුද්ධ උපලබ්ධයගේන් ටික විදියට අපි මේ තෝරගත්ත ටික එකතු කරනවා. එතකොට එනවා 310යි මෙතන 760යි 960යි 1200යි 1550යි 1550යි 3270යි 3270යි මෙතන 770ක් තියෙනවා. එතකොට 3270යි 770යි අවසාන වශයෙන් 780ක් තියෙනවා. ඊට බැලුවොත් එහෙනම් 14යි මෙතන 22යි 4යි 11යි 18යි 4820ක් තියෙනවා. තොගයේ ශුද්ධ උපලබ්ධයගේ අයිතම් ක්‍රමයට අනුව තොගයේ ශුද්ධ උපලබ්ධයගේ තියෙනවා 4820ක්. අපි එහෙනම් අයිතම් ක්‍රමයට අනුව පිරිවැය හොයාගමු දැන් ගිහිල්ලා. එතකොට රයිට් එහෙනම් අපි මේ පිරිවැය තීරුව තමයි මම කිව්වා ශුද්ධ උපලබ්ධයගේ විදිහට පෙන්වන්නේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගේ දෙකෙන් අඩු වගේ. ඒක නිසා තමයි අපි අයිතම් ක්‍රමයේදී මෙහෙම ගිහිල්ලා
මේ වඩා අඩු වගේ හොයාගත්තේ අදාළ අයිතමයන්ට අදාළ. හැබැයි මම කිව්වා ආදායම් ප්‍රකාශයේදී අඩු වුණත් වැඩි වුණත් පිරිවැය කියන වටිනාකම තමයි පිරිවැය විදිහට හඳුනාගන්න කියලා. එහෙනම් අපි පිරිවැය ටික එකතු කරාම අපිට පේනවා 4540ක් තියෙනවා පිරිවැය සෙට් එකේ එකතුව. ඒතකොට මේ ටික එකතු කරාට පස්සේ අපිට පේනවා මෙතන මේ මෙතන පුංචි වැරද්දක් තියෙනවා 3820ක් එන්නවා මෙතන. මෙතන එකතු කිරීමේ වැරද්දක් තියෙනවා 3820ක් එන්න ඕනේ. අය බැලුවොත් 310යි මෙතන 760යි 960යි 960යි 350යි කියලා කියන්නේ 1210යි 1310යි ඊට පස්සේ 1550යි 1550යි 3100යි 3820යි විදිහට තමයි එන්න ඕනේ. එහෙනම් අපේ තොගය 3820ක් වෙනවා ශුද්ධ උපලබ්ධියගේ. එතකොට අයිතම් ක්‍රමයට අනුව අයිතම් මෙතනදී එහෙම නැත්නම් අයිතම් ක්‍රමයට අනුව පිරිවැය ආවේ 4540යි. පිරිවැය ආවේ 4540යි. ශුද්ධ උපලබ්ධියගේ විදියට ආවා එහෙනම් ඔය විදියට තමයි අයිතම් ක්‍රමය යටතේ තොගයේ ශුද්ධ උපලබ්ධියගේ පිරිවැය සහ තොග කපා හැරීම් වාර්තා වුනේ. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි අයිතම් ක්‍රමයේදී එකින් එක අයිතම් වලට ගිහිල්ලා තමයි අපි වඩා අඩු වගේ අරගෙන ශුද්ධ උපලබ්ධියගේ ගණනය කරගත්තේ. එහෙනම් දැන් අපි කරන්න යන්නේ කාණ්ඩ ක්‍රමය. කාණ්ඩ ක්‍රමයේදී වෙන්නේ දැන් බලන ඔයාලට කාණ්ඩ තුනක් තියෙනවා P PQ PQR. එහෙනම් කාණ්ඩ ක්‍රමයේදී වෙන්නේ මේ එක එක කාණ්ඩයට යනවා අපි. මේ එකින් එක කාණ්ඩයට අපි යනවා. එක එක කාණ්ඩයට ගියාම අපිට පේනවා මේක මෙහෙම කියලා තියන්නම් මම. කාණ්ඩයට ගියාම අපිට පේනවා මේ කාණ්ඩයේ පිරිවැය තියෙනවා 820ක්. පිරිවැය විදිහට වටිනාකම තියෙනවා 820ක්. ඒ කියන්නේ මේ කාණ්ඩයේ පිරිවැය ටික එකතු කරනවා එහෙනම් පල්ලෙහාට. එතකොට 820යි පිරිවැය ටික. මේ කාණ්ඩයේ මේ කාණ්ඩයේ සුද්ධ උපලබ්ධිය ගැන්ටි කී එකතුව තියෙනවා 800ක් 350යි මෙතන 800යි. එහෙනම් විතර ගණන් කරා. ඊළඟට එනවා දෙවෙනි කාණ්ඩය. ඒ කියන්නේ PQ කාණ්ඩය. PQ කාණ්ඩයේ පිරිවැය ටික එකතු කරනවා පහළට. එතකොට අපිට පේනවා 670යි මෙතන 970ක් තියෙනවා. මෙතන එකතු වෙන්නේ 550යි 790යි. එහෙනම් PQ කාණ්ඩයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධියගේ ඔය විදිහට හොයාගන්න පුළුවන්. එහෙනම් PQR කියන කාණ්ඩයේ මේ විදිහටම අපි හොයාගන්නවා. එතකොට අපිට පේනවා ₹2750ක් තියෙනවා මේ සෙට් එකේ එකතුව. ශුද්ධ උපලබ්ධියගේ අන්තික එකතුව තියෙනවා 2380ක්. 720යි 780යි කියන්නේ 1500යි 1500යි 880ක් එකතුනහම 2380යි. එහෙනම් ඔන්න දැන් අයිතම් ක්‍රමයේ යටතේ අපි මේ විදිහට හොයාගත්තා. සෝරි මේ කාණ්ඩ ක්‍රමයේ යටතේ මෙන්න මේ විදිහට හොයාගත්තා පිරිවැයන් ටිකයි ශුද්ධ උපලබ්ධිය ගැන ටිකයි. එහෙනම් පිරිවැය සාමාන්‍ය විදිහටම 4500යි. මේ 4540යි. මේකයි 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 එකතු කරාම එන වටිනාකම තමයි පිරිවැය කියලා කියන්නේ. හැබැයි ශුද්ධ උපලබ්ධිය අගය කියලා කියන්නේ මේ දෙකෙන් අඩු වගය. මේ දෙකෙන් අඩු වගය සහ මේ දෙකෙන් අඩු වගේ. එහෙනම් අපිට පේන අඩු වගයන් ටික එකතුව එකක් 800යි අනිත් එක 790යි මෙතන 2380යි. එහෙනම් ඔන්න අඩු වගයන් ටික එකතුව විදියට එනවා 3970ක් එනවා ශුද්ධ උපලබ්ධි අගයන් ටික එකතුව. එහෙනම් මේ ඇවිල්ලා කාණ්ඩ ක්‍රමය. කාණ්ඩ ක්‍රමයේදී පිරිවැය 4540යි. එහ�නම් මේ 3970 සහ 4540 කියන දෙකෙන් අඩු වගේ තමයි ජංගම වත්කමක් විදිහට පෙන්වන්නේ. එහනම් 3970 ජංගම වත්කම් විදිහට යනවා. P
පිරිවැය කොහොමත් ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැනට යනවා. පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධ යගය අඩු නිසා මෙන්න මේ දෙකේ වෙනස රුපියල් 570ක්. රුපියල් 570ක් වෙනත් වියදම් විදියට ආදායම් ප්‍රකාශයට යනවා. එහෙනම් මෙන්න අයිතම් ක්‍රමයේ යටතේ උත්තරේ, මෙන්න කාණ්ඩ ක්‍රමයේ යටතේ උත්තරේ. දැන් පැහැදිලි ඇති ඉතාමත්ම සරලයි අයිතම් ප්‍රමේධි කරේ එකින් එකට ගිහිල්ලා අඩු වගේ තෝරගෙන ශුද්ධ උපලබ්ධයගේ ගණනය කරගත්තා. හැබැයි කාණ්ඩ ක්‍රමේධි කරේ මේ කාණ්ඩයේ අගයන් ටික අරගෙන කාණ්ඩයේ අඩු වගේන් ටික අරගෙන ඒ අඩු වගේ තීරණය කරලා ඒ ඔස්සේ ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරගත්තා. එහෙනම් දැන් පැහැදිලි කොහොමද අපි පිරිවැය සහ ශුද්ධ උපලබ්ධයගෙන් දෙකෙන් අඩු වගේ ගිණුම් ගත කරේ කියලා. එහෙනම් ශුද්ධ උපලබ්ධයගේ තීරණය කිරීමේ අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය කියන ක්‍රම දෙක ඉවරයි. දැන් අපි කතා කරනවා ඊළඟට තොගය වියදමක් වෙන අවස්ථාවන්, තොගය වත්කමක් වෙන අවස්ථාවන් සහ තොග සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල සිදු කළ යුතු එළිදරව් කිරීම මොනවාද කියලා. ඉතින් ඔයගලන්ට බෝඩ් එකේ මේ වීඩියෝ එකේ පෙනෙයි තොගය වත්කමක් වෙන අවස්ථාවන් මොනවාද කියලා. ඉතින් තොගය වත්කමක් වෙන්නේ ව්‍යාපාරයකට, ඒගොල්ලන්ගේ තොගය වත්කමක් වෙන්නේ ව්‍යාපාරයේ බාණ්ඩ වලින් ඉතිරි වෙලා තියෙන තොගය. තාමත් විකුණන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන තොගය. එහෙම නැත්නම් තාම නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්න නැතුව ඉතුරු වෙලා තියෙන තොගය. අහන මේවා තමයි තොගය වත්කමක් වෙන අවස්ථාව. ඉතිරි තොගය ව්‍යාපාරයේ වත්කමක් වේ. ඒ වගේම තමයි තොගය වියදමක් වෙන අවස්ථාව. එහෙන එකක් තමයි තොගය වියදම් වෙන අවස්ථාව. වියදමක් වෙන අවස්ථාව එකක් තමයි තොගයේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩු වුණොත් මෙන්න මේ වගේ මේ තොග කපා හැරීමේ වියදම වියදමක් විදියට පෙන්වන්න ඕනේ. තොගයේ වියදමක් වෙනවා. ඒ වගේම තමයි තොගයේ ධාරණගය. ඒ කියන්නේ අර විකුණපු තොගයේ ධාරණගය. අපි මොන හරි දෙයක් විකුණුවා නම් ආන්ගේ විකුණපු තොගයේ වටිනාකම. ඒ කියන්නේ ඇත්තටම විකුණුම් පිරිවැය ව්‍යාපාරයේ තොගය සම්බන්ධයෙන් වියදමක් වෙනවා. එහෙනම් තොගය සම්බන්ධයෙන් තොගය වත්කමක් වෙන අවස්ථාවන් මොනවාද? තොගය වියදමක් වෙන අවස්ථාවන් මොනවාද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඒ සමගම LKS 2 කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉතින් ඔයගලන්ට මම හිතනවා LKS 2 සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුමක් දැන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා. එහෙම නැත්නම් වීඩියෝ එක බලලා හින් කමෙන්ට් කරලා. ඒ වගේම තමයි මීට කලින් වීඩියෝස්, ඒ කියන්නේ LKS වල තවත් වීඩියෝ දෙකක් තියෙනවා. ඒ වීඩියෝ දෙක බැලුවේ නැත්නම් ඒව බලන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඒ කියන්නේ LKS 7 සම්බන්ධයෙන් අපි සම්පූර්ණ පාඩම කරා වීඩියෝස් එක්. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඒ පාඩමත් බලන්න. දෙවන අනිවාර්ය ප්‍රශ්නේ විදියට එන පොදු කාර්ය පිළිවෙල විභාජන පත්‍රිකාව කියන පාඩම සාකච්ඡා කරා. ඒ පාඩම බැලුවේ නැත්නම් ඒක බලන්න. අවසාන වශයෙන් ප්‍රාග්ධන ආයෝජන තීරණ කියලා ඉතාමත් ලේසි පාඩමක් තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේ. ආන් ඒ පාඩම අපි සාකච්ඡා කරා. ඉතින් ඒ පාඩම බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඉතින් එහෙනම් LKS 2 ඔයගලන්ට හොඳින් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපි එහෙනම් තවත් දවසක හම්බෙමු තවත් ප්‍රමිතියක් සාකච්ඡා කරන්න. ඕ වෙනත් මොකක් හරි පාඩමක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ඉදිරියේදී හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.